ලංකා නවසිලන්ත ටෙස් තරගමාලාවේ ජයග්‍රහී ආරම්භයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද දින පළමු ටෙස් තරග ජය ලකුණු 63කින් වාර්තා කිරීමට සමත් වුණා. නායක ධනංජයද සිල්වාගේ අනගි නායකත්වයේ හා ප්‍රභත් ජයසූරිය හා රමේෂ් මෙන්ඩිස්ගේ සුපිරි පන්දුය විමසීම කමිදු හා දිමුත්ගේ හොඳ පිටිහරමය මූලික සාධකයක් වෙමින් ලත් මෙම ජයග්‍රහණයත් සමග තරග දෙකකින් යුතු ටෙස් තරගාවලියේ පෙරමුණ ගැනීමට අද දින ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කඩලු 8කට ලකුණු 207ක් ලෙස අද දින නවසිලන්ත කණ්ඩායම පිටියට පිවිසුනේ ජයග්‍රාහී ඉතිරි ලකුණු 68 ලබා ගැනීමට රචින් රමින්දා කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් රඳවා ගනිමින් ඊයේ දින නිමවන විට ලකුණු 91ක් ලබා ගනිමින් ඉතා හොඳ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි රචින් රමින්දා හට අද දින ලබා ගැනීමට හැකුණේ තවත් එක් ලකුණක් පමණයි. ප්‍රභත් ජයසූරිය යොමු කළ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින් රචින් රමින්දා දැවී යාමත් සමග තවත් ලකුණු 2ක් නවසිලන්ත ලකුණු පුවරුවට එක්වීමත් සමග නැවත ක්‍රියාත්මක වූ ප්‍රභත් ජයසූරිය නවසිලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලබා ගැනීමට සමත් වුණා. එසේම ප්‍රභත් ජයසූරිය තමා යොමු කළ පන්දු ආර 30 තුල කඩුලු 5ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයද ලබා ගත්තේ විශිෂ්ට පන්දු යැවීමක් දියත් කරමින්. එසේම රමේෂ් මෙන්ඩිස් දවාලු කඩුලු සංඛ්‍යාව කඩුලු 3ක්. එසේම 2000 වසරෙන් පසුව එක් ක්‍රීඩාංගණයකදී වැඩිම තරග ජයග්‍රහණයන් වාර්තා කළ ටෙස් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නව වාර්තාවක් පිහිටුවීමටද අද දින සමත් වුණා. එවැගේමයි 2025 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ටෙස් ශූරතාවයේ අවසන් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු මෙම තරග ජයග්‍රහණයත් සමගම තවත් ඉදිරියට ගෙනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. ඉතින් නවසිලන්ත ශ්‍රී ලංකා අවසන් හා දෙවන ටෙස් තරගයේ ජයග්‍රහණය ලබා ගත හොත් 2025 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ටෙස් ශූරතාවයේ අවසන් තරගය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තු තවත් ඉදිරියට යනු ඇති. එක් කරන්න ඔබගේ වටිනා අදහස අපි නැවත හමු වෙමු. දිනෙන් දින අලුත් වන ක්‍රිකට් පිටියේ නවතම තොරතුරු සඳහා චමි බ්ලොග් YouTube නාලිකාව දැන්ම subscribe කර බෙල් සලකුණ click කරන්න.